මෙම කතාව දිනක් කර දිනත් හවස 3ට මලිස මික්ස් YouTube නාලිකාව මගින් නැරඹීමට හැකිය. අයි මම රොබර්ට්. තව කොච්චර වෙලා බලන් ඉන්නද? ඉක්මනට ගෙදර එන්න. මුලින්ම මටව මරන්න ඕනේ. මුලින් මෙහාට එන්න. පස්සේ අපි ඔහු ගැන බලාගමු. ඔයා මාව පිළිගන්න හදනවද? ඔයාට අභියෝග කරපු කෙනා නැතුව මම ආලඟට එන්නේ. අපේ තැනට આવી අභියෝග කරන්න උට මොනතරම් හයියක්ද? මගේ ඉස්සරහා ඔයාව මරණා කියලා මට අභියෝග කරා. ඒකනේ එයා නැත්නම් මම අනිවාර්යෙන් මැරෙනවා. කලසමයි ගෝලිය ටිකක් අරගෙන කිලින්ම සංගි කොලෙජ් එකට ආවා. කොලෙජ් එකේ පඩිපෙළ ගාව ඉඳගෙන ආසර වෙඩි තිබ්බා. ළමයි සේරම ඉස්සරහට ගාව. එතන හිටපු ස්ටුඩන්ට් කෙනෙක්ව ඇදලා අරගෙන ඔළුවට තියලා පිස්තෝල එක තියලා සස්කි ෆොටෝ එකක් අරගෙන මෙයා ඉන්නේ කොහෙද කියලා කියපියා. නැත්නම් උඹලා එක එක මෙතන ඉවර කරනවා. එතනකොට එතන හිටපු එක අපි අයින තැන නම් දන්නේ. එයාට ඒ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉගෙන නම් දන්නවා. ඕන්න කියන්න පුළුවන්. ආ ඒක වඩාත් හොඳයි. ඉක්මනට දීපන්. ඇඩ්‍රස් එක ගත්ත ප්‍රොබර්ට් හැකිතා ඉක්මනින් ආපහු ගෙදර ගියා. විහාරයේ ගෙදර සාගෙන. විහාර ගෙදර සතුටින් ඉන්න වෙලාවක ගෙදර බෙල්ලක ශබ්ද වුණා. විහාර දොර අරපු ගමන් දැක්ක රොබර්ට්. ආ නියමයි ලස්සන ඇස්කන්. උඹලා සේරම අනිපැත්ත හැරියන් කියලා රොබර්ට් තමන් ගෝරයන්ට කිව්වා. කෙල්ල මෙච්චර ලස්සනයි නම් හැමෝම ආදරය කරනවා. ඒත් ඔයගේ නපුරු වැල්මත් දානක නවත්තන්න. අභියෝග කරන්න හොඳ නැහැ. විහාර මාමා කියලා හයියෙන් කෑ ගැහුවා. කවුද ඔයගේ මාමා? ආ ඔයාලා තුන්දෙනා විතරද? නැත්නම් පවුල හැමෝම පණ පිටින් ඉන්නවද? රොබර්ට් මාමා එකපාරට හඳුනගත්තා. තුන්දෙනෙක් කවුද? ඔයාගේ බෑන පච්චිසිරාවයි සුදාවයි මරණ මාවත් මරණා කියලා අභියෝග කරා. චිතිතාය ජීවතුන් අතරද විහාර මොන ලස්සන හිනාවක් ඇදෙන. මාමාම කිව්ව නේද? එයා ජීවත් වෙනවා ඇති කියලා. ඔයාලා දන්න නැද්ද? උඹලා අපිව කඩේ යවන්න හදනවද? එකම් බොරු දාන්න දන්නේපා. මුන් දෙන්නම ඇදර දාගනින් වාහනයට කියලා රොබර්ට් කලසමන්ගේ ගෝලයන්ට කිව්වා. එයා ආදරේ කරන කෙනාව අල්ලගෙන ඊට පස්සේ ආව අල්ලගන්න හිතුවා. මේ අතර ශෂ් කබ්බගේ මොටර්සයිකලේ අරගෙන විහාරයේ ගෙදර යන ගමන් එයාට වුණා ශෂිත කියන මාමට එයාගේ නෑනා විහාරයටයි කියන්නේ. ආදරේ කරන කෙල්ලව අල්ලගත්තාම යවන් නිකම් මගේ යතේ. ඒකම විහාර හොඳ පාපහාරක් දුන්නා රොබර්ට් මිස් වෙලා ඉන්න වැටේ. ඒත් එක්ක මාමා තදගෙන විහාර උඩටට තියවගෙන ගියා. උඩටටේ කාමරයකට ගොස් දොර වහගත්තා. රොබර්ට් හොගේ කට්ටිය සමග පස්සෙන් පැනනවා. විහාර දුව ඔයා පැනලා යන්න. ඔයාට ආරක්ෂාව තියෙන සස් ගාව විතරයි. ඔයා ඒ ගාවට එන්න. ඔයා මංගනවද වෙන්න එපා යන්න. මාම් විහාරක පිටට තට්ටු කර අනිපැත්ත බලන විටම රොබර්ට් දොර කඩාගෙන ඇතුළට ආවා. කෝයා කොහෙද? කොහෙද? මම දන්නේ. කොහෙද කියපන්. දන්නේ නැම්ම කියන්න. රොබර්ට් ගෝරයන්ට කිව්වා මූට දෙකක් කරලා වාහනට දාගන්න කියලා. මාමව දාගෙන රොබර්ට් වාහන දෙකක් අරගෙන ඉක්මනින් විහාර අල්ලගන්න යමු කියලා කෑ ගැහුවා. ඔවුන් හැරට හැටි වේගෙන් යන විට විහාර පාරේ දුවනවා දැක්කා. ඉස්සරහින් ගිය වාහනේ කට්ටිය විහාර වල්ලලා තමන්ගේ වාහනට දාගත්තා. ඊට පස්සේ රොබර්ට්ගේ වාහනේ හිටපු බූලට කොල්ලෙක් අරගෙන කිව්වා මොහොදයින මංගලහමගේ බංගලාවට අරන් යන්න කියලා. ඒ අතර පවනට බදු වේගෙන් ශෂ් විහාර සවාගෙන ඔවුන්ගේ ගෙදර යන ගමන් විහාරගේ වාහනේ පසුකර යන විට විහාර අහුව දැක්කා. නමුත් විහාරයේ කට අතපය ගැට ගහලා තිබෙන නිසා එයාට කිසි දෙයක් කරගන්න බැරි වුණා. ශෂ් යාව දැක්කේ නැහැ. මේ අතර රොබර්ට්ගේ වාහනේ රියදුරා ශෂ් හඳුනාගත්තා. මහත්ය ආරය තමයි ශෂ්. ආ උද මිනිහා ඉක්මනින් නවත්තන්. එයාට නවතින්න කියලා සිග්නල් එකක් දෙන්න. ශස් එකපාරටම රියදුරාගේ සිග්නල් එක දැක්කහම වේගය අඩු කළා. රොබර්ට් වාහනේ නතර කරන්න කිව්වා. ඩ්‍රයිවර් වාහනේ නතර කරා. ශස් ටික දුරක් ගිහලා තමන්ගේ මොටර්සයිකලේ නතර කරා. රොබර්ට් වාහනේ බහැලා එයාගේ මාමට බහින්න දොර ඇර දුන්නා. මම වෑන් එකෙන් බහලා ශස් ඉන්න පැත්තට කිහිලිකරු ආධාරයෙන් ගමන් කරන්න පටන් ගත්තා. ශස් දැකලා පුදුම සන්තෝෂයකින් ගමන් කළේ. මාම දැකපු ශාගමන් ශෂින් ඌ පැත්තට දුවගෙන එන්න පටන් ගත්තා. රොබර්ට් වාහනේට නැගලා කෝල් එකක් ගත්තා යාගේ අයියට. අයියේ ශෂ් දැන් මගේ පිටිපස්සෙන් ඉන්නවා. මොකද කරන්න ඕන? අරගෙන එන්නද? මම ඉවර කරන්න. ඉස්සෙල්ලාම උන්ගේ මාව ඉවර කරපන්. ඊට පස්සේ ඌ කෙල්ල විතරක් ඉතුරු වුණා මදෑ අප්පා කියලා හයියෙන් හිනා වුණා. රොබර්ට්ගේ මූණේ මහ කෑදර හිනාවක් ඇදලා ගියා. වාහනේ රිවර්ස් කරපන්. අරුගේ කකුල් දෙක උඩින්ම යන රිවර්ස් කරපන් කියලා කෙලින්ම රිවර්ස් කළේ මාමගේ ඇඟට.
वाहन वेगी अवित माम गैंगे वेदल शस कहेगा वो मामे वाहने रिवर्स करना आएंगे ने के लिए एक मामा टेक हरे टहूं ने शस इतने टे याना कोटा मामा ले विलक में दम ऐसे के ने बैठना ही थी शस कहेगा वो मामे के लिए ये समग्र वाहने बहलापु रबर्ट मामा टे थावता वेडी लगती बा शस इधर पीटन एप्पा के लिए कहेगा ना कोटा मामा गोलब उत्सला शस के अडोप कोटा करता इतने कोटे रबर्ट टेकनिंग या मिला हाँ हाँ उंबट कोहेंद इच्छर हाई या मट चैलेंज कराना तरह बल तुम दिन आटा उंड तुना मट हंते टाउन प्रमाण एक मामा उंबो दम मरण ने मुकद मामा कीला तिबुना मावा आये इस तरह हम मरण आके एक आय माम मैं आवे उंबी इस तरह हम मरण देने उंबट पुरु अन्ना मावा आये इस तरह हम मरण ला पेंडने पा वारे कीला रबर्ट यान ने गया माँ मामा शस देवियाँ टिस्तूती मट्टा दखने लीम मेरेन नीसर मम हित मट मेरेन नीसर वा दखीन बेरी वे उन विहार वाले गिया बेरे या मंगन हिता एम के माम अस्तक पियागत्ता षष्ट पुदुम वेदना अस्तक वेदना पिरुना मुलुगम बेवरना के वैक मट ये वाक्यम लघ पराजित भाव के हाट दे मुलु जीवित काले पुरावट उन देवाट इकिन मतने पटांगा हरट चिट्रपट रंगबाप दिगहर मागे शस् केलीम गे कल गेदर विहार कोल हमी अनकोट प्रोबट सहयागे आगे समान निकट विनोद हिटी मल्लिकर वीरक्रिया सतोष शस् किसी मध्यान कल समय तमंग गोलबारे कीने शावत अतिरटे दिखा उन इसह पणिवीडी उरट गिया किसी गोले ஃபர்ஸ்ட் அத்தியானவா கீனே சேரமட்டிங்க துஷ்ணீம் பூதவுனா சேலம் நிச்சயத்தவுனா ஓண்ட மூணு மூணு பலாகாத்த ஃபர்ஸ்ட் உட்டு கட்டுவட்டி அனக்கோட்ட உன் தென்ன ஹையே ஹினாரும் சந்தோஷம் ஹிட்டி ஃபர்ஸ்ட் டெகோப்பம இக்குவாரம் நிச்சயத்தாவே கேட்டுனா ஹா பாரங்கோல் உபியாத அவசானி இப்போ மட்டும் உறவனாது மே ஹரிம தியூனு பயக்கினக்கு அந்துரானே உபே இதா மட சேலஞ்ச் கராணி மகி மல்லிய மகி இஸ்தரா மரணா கேன ඒත් මොකද උඹ නිකන් 18 අරන් නිකන් දීලා ආවේ හරි මහන්සි පාටයි ඇයි උඹට මොනවද බොන්න ඕන විහාර කොහෙද එහෙම හනවා සමගම් පිටිපස්සේ හිටපු එක පොල්ලකින් ශස්ත්‍රිය ඔලුවට වැරෙන් පාරක් ගෙවුවා මේ කතාවේ ඊළඟ කොටසත් බලන්න ආස නම් දැම්ම අපේ channel එක subscribe කරලා තියාගන්න එතකොට අපි ඊළඟ කොටස දැම්ම ගම ඔබට notification එකක් කරාක phone එකටම ඒ කොටස ගෙන්න ගන්න පුළුවන් ඔයා මේ කතාව පස්සේ බලන කෙනෙක් නම් මේ වෙනකොටත් මේ කතාවේ ඊළඟ කොටස දාලා තියෙන්න පුළුවන් ඒක නිසා ඩිස්ක්‍රිප්ෂන් එක බලලා ඔයාලට ඊළඟ කොටස බලන්නත් පුළුවන්